කලාවේ රස මසවුල ඔබේ හදවතට සමීප කරවන සප්‍රමාණීන් සින් සාඩම්බරෙන්ගෙන එන මියසකට එක්ක තමයි ඔයාලා මේ අද එකතු වෙලා ඉන්නේ. ඉතින් මුලින්ම ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැම කෙනෙක්ටම සාමය සතුට සැපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මියසකට අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මෙන්න මේ විදිහට ලැබපු මේ අලුත් අවුරුද්දේ අලුත් දවස අලුත් ආරම්භයක් ගන්න දැනටමත් අපි සූදානම්. අන්න බලන් කුමරිය මනවේ තනි වී ඇත හිම ගිරිය අරණ. අන්න බලන් කුමරිය මනමේ තනි වී ඇත හිම ගිරිය අරණ. මෙන්න මේ විදිහට මියසිතට අපේ අද කතාවේ ආරම්භයට මං එළඹෙනවා. එදිරිවීර සරච්චන්ද්‍ර මහතා විසින් රචනා කරපු මනමේ නාට්‍ය තමයි අද අපගේ කතිකාවත වෙන්නේ. දේශීය නාට්‍ය කලාවේ අග්‍රඵලය ගත්ත මේන් මනමේ නාට්‍ය තමයි අග්‍රඵලය වෙන්නේ. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා ගැන කතා කරමු. දේශීය නාට්‍ය සම්ප්‍රදාය ගොඩ නැගීමෙහිලා පුරෝගාමී වූ අතර ඉදිරියම ඉන්නේ එදිරිවීර සරච්චන්ද්‍ර මහතා. දේශීය නාට්‍ය කලාවට අලුත් පණක් පවන්නේ මනමේ නාට්‍ය. දේශීය නාට්‍ය කලාවට දායාද කරපු ඔහු මනමේ නාට්‍ය කතාව සඳහා මූලාශ්‍ර කරගෙන තියෙන්නේ 550 ජාතක කතා පොතේ එන චුල්ල දනුග්‍රහ කතාව. මේක 572 වෙනි ජාතක කතාව. ඒකත් එක්කම චුල්ල දනුග්‍රහ ජාතකය ගත්තාම මේක මනමේ කවි නාඩගම මේ ජාතක පොතේ එන මේ කතාවේ කාබන් කොපියක්. හැබැයි මේකට තමන්ගේ පෞද්ගලික මතය එකතු කරලා මනමේ කුමරියගේ තියෙන මානුෂික ගතිගුණත් එකතු කරලා තමයි මේක රසවත් විදිහට එදිරිවීර සරච්චන්ද්‍ර විසින් නිර්මාණය කරලා තියෙන්නේ. මනමේ කතාව ගත්තාම මේකෙන් කියවෙන දිසා පාමොක් අඳුරුතුමා හමුවේ ඉගෙනුම් ලබන සිසුන් අතරින් දක්ෂතම සිසුව තමයිලු මනමේ කුමාරය. ඉතින් මනමේ කුමාරයා ගැන මුල ඉඳන්ම හිතේ සතුටින්, ඒ කියන්නේ ගොඩක් හරි තෘප්තිමත්ව හිටපු මේ දිසාපාම දුරුකම ඉගෙනුම අවසානයේදී දක්ෂ ලෙස ශිල්ප පෙන්නලා දක්ෂ ලෙස ඉගෙනුම ඉවර කරපු මනමේ කුමාරයාට පිළිබඳව සතුටින් හිටපු නිසා තමන්ගේ එකම දියණියව සරණ පාවා දෙනවා. මේ සම්බන්ධයෙන් මනමේ කුමාරයා පසුවෙන් බොහොම සතුටින්. ඒකත් එක්ක දෙපාර්ශවයේම කැමැත්ත ඇතු හැම කෙනෙක්ගේම ආශිර්වාදය ඇතු මනමේ කුමාරයා හා කුමරියගේ විවාහය සිදු වුණා. ඒකත් එක්කම මේන් පස්සේ විවාහය මනමේ කුමාරයාව විවාහ වෙන්නේ මනමේ කුමරිය කිසිම වෙලාවක අකමැත්තක් පෙන්වන්නේ නැහැ. එක පැත්තකින් තමන්ගේ පියාගේ බහට ආවනිත වෙන. අනිත් එක තමයි මනමේ කුමාරයාගේ දක්ෂ කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂයා කරගන්න ඒ කුමරිය හරිම ආසා වුණා. ඒකත් එක්කම මේන්ගේ විවාහය පස්සේ මෙගොල දෙදෙනා පිවිසෙනවා වන අරණක. හිතපු නැති විදිහට හැම කෙනෙක්ගේම ජීවිත අනිත් පැත්තට හරවන්න මේ වන අරණට පුළුවන් වෙනවා. මොකද අලුත විවාහ වෙච්ච මේ යුවළ තෙම්බස් දොඩමින් හරි ආදරණීය විදිහට වන අරණට පිවිසෙනවත් එක්කම වනයේ ඉන්න වැද්දෝ දකිනවා මේ කුමරිය හා කුමාරය. කුමරියගේ රූප ස්වභාවය පිළිබඳව දැකලා සතුටු වෙන හරි ආස හිතෙන ලස්සනක් තියෙන කුමරියව දැකලා මේ වැදි කණ්ඩායම හිතනවා තමන්ගේ රජතුමාගේ අග බිසව වෙන්න අපේ අග බිසව වෙන්න මේ කුමරිය තමයි හරියන්නේ. ඉතින් මේ ගැන මෙගොල්ලෝ දන්නනවා ඒගොල්ලන්ගේ වැදි රජතුමාට. ඊට පස්සේ කුමරිය හා කුමරව හොයාගෙන වැදි රජතුමා එනවා ඔවුන්ගේ ඉස්සරහට. ආවට පස්සේ මේ වැදි රජතුමා කියනවා අණ කරනවා කුමරියව වනයේ තියලා මනමේ කුමාරයට පිටවෙන්න. හැබැයි තමන්ගේ බිරිඳ කෙරෙහි තියෙන ආදරය නිසා වනමේ කුමාරය මේ බසට අවනත වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම තමයි මේ පිබුච්ච වාග්මාලාව වාග් ප්‍රහාරයක් එක තමයි මොවුන් දෙදෙනා මේ වන අරණේදී මේ සටනට එළඹෙන්නේ. මනමේ කුමාරය වැදි රජතුමාව ප්‍රහාරවලින් පරාජයට පත් කරලා බිම හැලනවා. එතකොට මනමේ කුමරියගේ ඉල්ලනවා මොහු මරන්න මට කඩුව දෙන්න කියලා. ඒත් මනමේ කුමරිය මොක ප්‍රතික්ෂේප කරනවා.
ඔහුට කමා කරන්න කියලා. මෙන්න මෙතනදී මේ සම්බන්ධයෙන් එක්පාර්ත මනමේ කුමාරේ තරමක් දුරට කම්පා වෙනවා. සුභිත සිදුවේ මාලාවට මේක තමන්ගේ ප්‍රයෝජනයට ගත්ත වැදි රජතුමා මනමේ කුමාරයව මරා දැම්මා. කෙසේ වුණත් දැන් කුමරියට කරගන්න දෙයක් නෑ. අනේ ඒ නිසා මනමේ කුමාරිය වැදි රජතුමාත් එක්ක වෙන සරණක් නැති ගමට යන්න කැමතියි. කුමාරි මේ යන ගමන අතරවාරයේදී මනමේ කුමරිය වැදි රජු ඔහුට දක්වන ප්‍රේමය සම්බන්ධයෙන් යම්තාක් දුරකට සතුටු වෙනවා. එමෑ කියනවා පදයක් කාකරින් තමයි කියන්නේ. මනමේ කුමාරිය ඔබව මරන්න මගෙන් කඩුව ඉල්ලුවා මට හිතුනේ නැහැ ඌට කඩුව දෙන්න. ඔබට කඩුව දෙන්න තමයි මට හිතුනේ. මේ කියන අදහස ඇති කවි පදයක් මෙම නාට්‍යයේ මෙම අවස්ථාවේදී යනවා. ඒත් මෙන්න එකපාරට මේ කියපු වචනය සම්බන්ධයෙන් වැදි රජතුමා බොහෝසේ කම්පා වෙනවා. මොකද මනමේ කුමාරයා ගත්තම එයා හැම අතින්ම දක්ෂකම් තියෙන ගොඩක් දක්ෂ කෙනෙක්. ඒත් එයා තමගේ බිරිඳ ගැන තියෙන ආදරය නිසා ඒ කිසිම දෙයක් නැතුව බිරිඳව තනි කරලවත් යන්නේ නැතුව බිරිඳ වෙනුවෙන් මැරුම් කනවා. අනේ එහෙම වෙච්ච මනමේ කුමාරයා සම්බන්ධයෙන් වැදි රජතුමා ගැන තම දුකක් ඇති වෙනවා. ඒත් එක්කම මනමේ කුමාරිය ගැන ඇති වෙන්නේ තරමක අප්‍රසාදය. ඒ නිසා මනමේ කුමරිය මනමේ කුමාරයාගේ මරණයෙන් පස්සේ වැදි රජතුමාත් එක්ක යන ගමනේදී පැවසුමේ වදන් නිසා කම්පාවට පත් වෙච්ච වැදි රජතුමා කුමරියව දාලා යනවා. එතකොට කුමරිය මේ වේදනාව දරා ගන්න බැරුව තමගේ ලය පරිල මරණයට පත් වෙනවා. ඉතින් මෙන්න මේ කතාව ගත්තාම මොකක්ද අපිට ලැබෙන්නේ? මට හිතෙන විදිහට නම් මේ කතාමාලාව ඇතුළේ මට හිතෙන්නේ ඕනෑම මනුස්සයෙකුට ජීවිතේ අනපේක්ෂිත අභාග්‍යයන් සිදු වෙන්න පුළුවන්. ජීවිතේ වෙන දේවල් කොයි වගේ කොයි ආකාරයට යයිද කියන්නේ අපි කාටවත්ම කියන්න බෑ. මනමේ කතාව ගත්තාම 1956 නොවැම්බර් 6 වෙනිදා කොළඹ ලයනල් වැන්ඩවට් රංගශාලාවේදී පළවෙනි වතාවට රඟ දක්වලා තියෙනවා. ඉතින් මේ එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ දක්ෂතාවයත් එක්කෙදි බැඳිච්ච මනමේ කතාව එදත් අදත් හෙටත් නාට්‍ය රචකයන්ට දේශීය නාට්‍ය සම්ප්‍රදායට හෝදේවල් එකතු කරගන්න උදව් කරනවා කියන එක නිශ්චිතයි. ඉතින් හැමදාම වගේ අලුත් අවුරුද්දේ අලුත් දෙයක් අරගෙන අදත් අපි ඔයාලගේ ගෙදරට ආවා. ඉදිරියේදී තවත් බොහෝ දේවල් අරගෙන ඔයාලගේ ගාවට එන්න අපි දැනටමත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ලබන සතිය නැවත අලුත් මාතෘකාවක් ඔස්සේ ඔයාලගේ ගෙදරට මියසිතට අපි එන්න. එතකන් ඔබට සුවබර සතුටුදායි සුවදායි සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කලාවේ රසම සම් ඔබේ හදවතට නිරන්තරයෙන්ම සමීප කරපු අපි සප්‍රමාණයත් එක්ක මියසිතට I'm not the one who's running away.